අයිබෝන් ගෙවි යන දවසේ සිදු වූ සියලු පුවත් ඔබට කියන සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාණීට මෙගදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත හිටපු ඇමති රවි කරුණානායක ඇතුළු 8 දෙනෙකු ලබන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට අත්තනංගොඩගත් අසත්සාලි රඳවාගෙන ප්‍රශ්න කිරීමට CID ට අවසර බුර්කාව තහනමත් විහිළුවක් විපක්ෂයෙන් චෝදනා මුහුණු ආවරණයන් සියල්ලම ඉවත් කළ යුතුයි එය රටේ ආරක්ෂාවට තර්ජනයක් වාසු දැඩි මතයක රටේ සියලු දෙනාට ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් බොහෝ දේ වෙනස් විය යුතුයි වෙනස් කළ යුතුයි අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි ක්‍රිකට් වංචා දූෂණ ගැන සොයන්න කමිටුවක් පත් කරන්න ලෝක ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන අගමැතිගෙන් ඉල්ලයි වර්තමානයේ ක්‍රිකට් අගාධයෙන් ගොඩ එන්න අතීතයේ අත්දැකීමක් කරගන්න අගමැති පවසයි කොවිඩ් රට තුල අඩුවීමේ ප්‍රවණතාවයක් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී කියයි කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා දෙක මාත්‍ය අවශ්‍යයි සෞඛ්‍යංශ අවධාරණය කරයි මේ රජෙන් විදේශ ශ්‍රමිකයින්ට තවමත් කුඩම්මාගේ සැලකිල්ල එතර අපි සංවිධානයෙන් චෝදනා රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත 2016 වසරේ මාර්තු මාස පැවති බැඳුම් කර වෙද්දේසේදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම් කර සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා මේ මාස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටි පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්‍රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කළ චිත්තරංජන් හොලුගල්ල මුතුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින් වන ඉන්දික සමන් කුමාර යන අයද රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කෙරුණේ නඩුව කඳවුරු ලැබූ අවස්ථාවේදී එහි තුන්වන විත්තිකරුව වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ නඩුවේ නවවන විත්තිකරු ලෙස නම් කර සිටින අජහන් ගාර්දියා පුංචේවා යන අය අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ එම විත්තිකරුවන් දෙදෙනාම විදේශගතව සිටින අතර ඔවුන්ට සිතාසි බහර දීමට නොහැකි වූ බවයි. එන් අනතුරු අධිකරණයේ හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර බහර දීම සිදු කෙරුණා. එෙහිදී නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විත්තිකරුට ලබා දී ඇති චෝදනා පත්‍රය සමග ඇමුණුම් නිසි පරිදි ලබා දී නොමැති බැවින් එය අසම්පූර්ණ චෝදනා පත්‍රයක් වශයෙන් පිළිගන්නා ලෙස අධිකරණින්ලා සිටියා. මෙම නීති කෘත්‍ය ආරම්භ වීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් මෙම නඩුවේ විත්තිකරුව නත්තනඟුට ගැනීම සඳහා වරින්තු නිකුත් කළද එම වරින්තුව නිකුත් වී දින 7ක් යනතුරුම ඔවුන් සැඟවී සිටි බවත් පසුව අභියාචන අධිකරණයට ගොස් ඔවුන් නත්තනඟුට ගැනීම වළක්වාලමින් රීට් ආචාවක් ලබාගත් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා. මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබුණේ පොදු දේපළ පනත යටතේ බැවින් සුවිශේෂී කරුණු නොමැතිව ඔවුන්ට අප ප්‍රදානය කිරීම අධිකරණයට හැකියාවක් නොමැති බවද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා. වර්තමානයේ පුද්ගලින් අත්අඩංගුවට ගැනීම නීතිපතිවරයාගේ විනෝදාංශය බවට පත්වී ඇති බව පෙනී යන්නේ යයි සඳහන් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් නොමැති බැවින් ඔහු අප මත මුදාහරණ ලෙස ඉල්ලා සිටියා. සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද තම සේවාදායකින් අප මත මුදාහරණ ලෙසට අධිකරණයේ වෙත ඉල්ලීම් ඉදිරිපත් කළා. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 8 දෙනා මේ මාස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා. ඊයේ දින අත්අඩංගුවටගත් හිටපු බස්නාහිර පළාත ආණ්ඩුකාර අසත් සාලී මහතා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා කොළුපිටිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා. ඒ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස්වලට අනුකූලවයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව ඔහු අත්අඩංගුවට පත් වූ අතර ඔහු අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඔහු ගමන් කරමින් සිටි මෝටර රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා ඊට භාවිතා කරන මැගසීන් එකක් උන්න නපයක් ද සොයාගෙන තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ ප්‍රතිපාදන
සංවාදනයන්ට අනුකූලව අසත් සාලි මහතා තවතුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අසත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවටපත් වීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා අසාසාලී හිටපු ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගත්තේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් තියෙන නිසා. ඉතින් අපි විමර්ශන කටයුතු එදා ඉඳන් දෙකට දක්වා ගෙනියනවා. ඉතින් ඒකේ මාවනැල්ල බුදු පිළිමයට සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් ඒ ප්‍රහාරයට එයා ඍජු හෝ වක්කව සම්බන්ධ නිසා තමයි ඌව ඒ රැඳුන් නියෝග මත තබාගෙන පරීක්ෂණ කරන්නේ. ඒ වගේම තමයි ඌ ළඟදී ප්‍රකාශිකුත් කළා මේ ශරියා නීතිය සම්බන්ධයෙන් රටේ නීතියට අනුගත වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රකාශ බොහෝ වෙලාවට ආගමික අන්තවාදය කරා යනවා. ඉතින් ආගමික අන්තවාදය තමයි නැවතවරක් සස්වාදය කරා යන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රකාශත් මේකට සම්බන්ධ වෙන්න ඇති. නමුත් මේක සම්පූර්ණයෙන්ම නීතිපතිතුමා සමග කතා කරලා රහස් පොලිසිය තමයි ඒ තීරණය අරන් තියෙන්නේ. ඉතින් රැඳුන් නියෝගයේ මත තබාගෙන උන්ගෙන් ප්‍රශ්න කරනකොට ඔහු මේකට සම්බන්ධ නැති කියලා තේරේ. අපි දැනට ඒ සම්බන්ධය තියෙන බව දැනුම්චිච්ච නිසා තමයි ඔහුව අතනකට අරන් තියෙන්නේ. මේ අතර අසත් සාලි මහතා පසුගිය දා සිදු කළ ආන්තරණාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හා ඔහු අත්අඩංගුවටපත් වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. අසත් සාලි කියනකොට මේ රටේ නීතිය මට අදාළ නැහැ, මට අදාළ ශරියා නීතිය කියලා. මේ රටේ සිංහල බෞද්ධයන් හිතනවා ඔක්කොම මුස්ලිම් මිනිස්සු එහෙමයි කියලා. ඒක නිකම්ම ජාතිවාදයක් ඇවිස්සෙනවා. ඒකින්ද අසත් සාලි එක්කෝ අපි අධිකරණයෙන් නඩුහාලා හිරේ දාන්න ඕනේ, එහෙම නැත්නම් අපේ රටින් පිටුවල් කරන්න ඕනේ. එතුමා අදහස් කළේ මුස්ලිම් ජනතාවට මේ රටේ නීතියට අපි ගරු කරන්නේ නැහැ කියන අදහසින් එතුමා ඒක කිව්වයි කියලා මම පිළිගන්නේ නැහැ. ඒ නමුත් ඒක කියපු ආකාරයට වෙනත් විදිහකට මේක අර්ථකථනය කරලා උවමනාවෙන් මේ දිගින් දිගටම මුස්ලිම් නායකයෝ වැරදි ආකාරයට හැසිරෙනවායි කියන අදහසක් ගොඩනැගීමේ උවමනාවෙන් මේ රාජ්‍ය කටයුතු කරනවායි කියලායි මට දැනෙන්නේ. යම් කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නකොට ඒ අයට විරුද්ධව තියෙන මොනවාද කියලා හරියටම බලලා තමයි ඕන කෙනෙකුට විරුද්ධව කටයුතු කරන්නේ. අසාස්සාලටත් හරියටම නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. එහාට මේ එක නීතියකුත් තව එක්කෙනෙකුට තව නීතියකුත් නෙමෙයි, රටේ නීතිය කාටත් එකයි. අද අසාස්සාලිය අත්අඩංගුවට අරන් තියෙනවා බරක් වැඩි. සමහර ප්‍රකාශ ජාතික ආරක්ෂාවට සංහිඳියාවට ජාතික සමගියට හානි කරයි. ඒකන්ත මම හිතන් දැන් හරියට තීරණය ගත්තක හොඳයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් යම් යම් චෝදනා අසත් සාලේට එල්ල වෙලා තිනවා. අත්අඩංගුවට ගත්ත වෙලාවෙම ඒ සම්බන්ධවත් පරීක්ෂණ පවත්වලා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය තුවාල වෙච්ච ජනතාවට සාධාරණයක් ඉෂ්ටකරන්න, කාදිනතුමාට සාධාරණයක් ඉෂ්ටකරන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න අවශ්‍ය තොරතුරු අසත් සාලකින් ලබා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අතීතයේ තිබූ සාමූහිකත්වය වර්තමානයට ගෙනීමේ හැකියාවක් පවතී නම් නැවත ලෝක කුසලානයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක් වෙමින්. අද දවස මුළු මහත් ලෝකයම ශ්‍රී ලංකාව හඳුනාගත් දවස කිව්වොත් නිවැරදි. ශ්‍රී ලංකාව කියලා රටක් සහ එහි මිනිසුන් මහා අභිමානවත් පිරිසක් කියලා මුළු මහත් ලෝකයම එදා මීට වසර 25කට පෙර දැනගත්තේ අද වගේ දවසක. අපට ජය ගන්නට හැකි වසන් කරනට නොම හැකි ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් ලෝක ශූරතාවයේ පහස අපට ලබා දී වසර 25ක් අදට ගත වෙද්දී අද අපේ ක්‍රිකට් ඇත්තේ කොතැනද? දේශපාලනයේ බලලෝභීත්වය, පක්ෂපාතිත්වය, දූෂණය, අල්ලස, විනය පිරිහීම, කණ්ඩායම තුල සහ ක්‍රිකට් පරිපාලනය තුල රජ කරද්දී අද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පරාජය ප්‍රතිමූර්තියක් බවටයි පත්ව තිබෙන්නේ. එදා ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ගේ විනය, ක්‍රීඩාශීලීත්වයේ කණ්ඩායම් හැඟීම මනවින් දැකගත හැකි හොඳම තරගාවලියක් බවට පත්ව තිබෙන්නේ මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා තරගාවලියයි.
එහි අවසන් පූර්ව වටේ දක්වා දෙල්ෂාන් සනත් රසල් ඇතුළු ශ්‍රී ලංකා ප්‍රවීණයින් පැමිණ තිබෙනවා. එදා ක්‍රිකට් සහ අද ක්‍රිකට් අතර මහා පරතරයක් නිර්මාණය වී ඇති පසුබිමක ශ්‍රී ලංකා ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම ඇගීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 96 ක්‍රිකට් ශූරයින්ට උපහාර පිදීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයට 96 ලෝක ශූරතාවය මවුබිමට දිනා දුන් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා. තරහ වෙන්න එපා. මහින්ද අයියා කියන ඒ චරිතයට තියෙන ගරුත්වයක් හැටියට තමයි අපිත් මමත් අපේ කණ්ඩායමත් මේ ආරාධනාව පිළිගත්තේ. අද ක්‍රිකට් ගැන කතා කරන්න ගියොත් මං හිතන්නේ මේ වේදිකාව කොයි පැත්තට යයිද දන්නේ නැහැ. හැබැයි මං ඇතුළට එනකොට සමහර අයව දැක්කහම මට හැරිලා යන්නත් හිතුණා ගරු අගමැතිතුමනි. ඒකත් මං කියන්න ඕනේ. මොකද අද මේ ක්‍රිකට් මේ තත්ත්වයට ගේන්න අපිට 96 ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ අපි 14 දෙනා හින්දා නෙමෙයි. ඒ දවස්වල තිබුණ පරිපාලනේ ඒ වගේම දේශපාලන අධිකාරිය කවදාවත් අපිට අතපත ගන්න ගියේ නැහැ. අපිට බලපෑම් කරන්න ආවේ නැහැ. අපිට නිදහසේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න දුන්නා. මේ ලෝකයක් අපි දිනාගත්තත් අද අපේ ක්‍රිකට් තත්ත්වෙට කොයි පැත්තටද ගිහින් කියන එක අපි කතා කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. අපි එක පැත්තකින් වාර්තා පිහිටනවා වගේම අද පරිපාලනේත් හොඳ වාර්තාවල් පිහිටවනවා අපි. අද ලෝකේ කොහෙවත් නැති තරඟ පාවා දීමේ කාර්යාලයක් උනත් ගරු අගමැතිතුමනි අපේ රටේ පත් කළා තියෙනවා. ඉස්සර තිබුණේ පකිස්තානයේ තමයි දූෂණ වලට මූලික වෙච්ච රට කියලා ක්‍රිකට් වල. හැබැයි කවදාවත් ඒ රටවල් වල ඇන්ටි කරප්ෂන් ඔෆිස් එකක් හැරියේ නැහැ. අපේ රටේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලවල් වල ජේෂ්ඨ ක්‍රීඩකයන්ට මොන වගේ සලකනවාද කියලා. මම දන්නවා අපේ කණ්ඩායමේ හිටපු හොඳම පුහුණුකරුවන්ට මොන වගේ සැලකුවාද කියලා. මේක ජාතික උත්සවයක් වුණත් මම මේ ගැන නොකිව්වොත් මමත් ලොකෝ අඩුපාඩුවක් කරලා තමයි අද ගෙදර යන්නේ. මොකද මට ඇතුළට එනකොට එක වෙලාවකට හිතුණා හැරිලා යන්න ඕනේද, මේ මිනිස්සුත් ඉන්නව නේද මෙතන කියලා. කරන්න බැරි වෙනකොට දැනගන්න ඕනේ පැත්තකට වෙලා කරන්න පුළුවන් අයට ඒක බාර දෙන්න. ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් හරි කොමිසමක් පත් කරලා පහුගිය කාලේ මේ ක්‍රීඩාවට වෙච්ච විනාශය හොයලා බලන්න. අද අපි මේ සමරන්නේ එක පැත්තකින් මනුෂ්‍යත්වයේ කතාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද. එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගෙන් නැත්නම් ලෙජන්ඩ්ස්ලාගේ ක්‍රිකට් තරඟ මේ දිනවල පැවැත්වෙනවා. එයා පිට ජයග්‍රහණය කරන බවක් පේනවා. ඒ ජයග්‍රහණේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත් මුදලවත් නොවේ කියලායි මම විශ්වාස කරන්නේ. අතීතයේ විඤ්ඤාණුකූලව ක්‍රීඩා කිරීමෙන් ලබාගත් පුහුණුව, අතීතයේ ක්‍රීඩකයන් තුළ තිබුණු සාමූහිකත්ව හැඟීම, ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ කියලා මම විශ්වාස කරන්නේ. අපිට අතීතයේ තියෙන්නේ වර්තමානය හොඳින් ගොඩනගා ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගන්න හොඳම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාග්‍ය සම්පන්න තත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම දැඩිසේ විශ්වාස කරනවා. අතීතයේ තිබුණු සාමූහික හැඟීම, මනුෂ්‍යත්වයේ කතාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවත වතාවක් ඒ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණයේ හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි පරිශාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථයේ එලි දැක්වීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණයේ හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි පරිශේණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී පැවැත්වුණා. අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ මහානායක හිම්පාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් W.A. පත්මින් සමීර මහතා ග්‍රන්ථය සම්පාදනය කර තිබුණා. පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ හිමිපාණන් ජනාධිපතිතුමා වෙත ග්‍රන්ථය පිළිගන්වනු ලැබුවා. ජනාධිපතිවරයා වෙත සමරුත්තිරිල ප්‍රධානයක්ද මෙහිදී සිදු වුණා. වස්කඩුවේ ශ්‍රී සුභූති මහා විහාරයේ නිල වෙබ්බඩවිය එළිදැක්වීමද සිදු වුණේ ජනාධිපතිවරයා අතින්.
මෙම අවස්ථාවට මහනාහිමිවරුන් අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම අමාත්‍යවරුන් රාජ්‍ය මාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. කැබිනට් යෝජනාවක් සඳහා අනුමැතිය ලබා දීමට පෙර ජාතිවාදී සහ ආගම්වාදී පතුරුමින් ප්‍රකාශ නිකුත් කරන ආණ්ඩු පක්ෂයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට අද එක් වෙමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා මුර්කාව නිකාබේ තහනම් කිරීමට රජය තීරයක් ගෙන නැහැ. කැබිනට් එකටත් දාලා නැහැ කියලා කියනවා. මේ පැත්තෙන් ඇවිල්ලා සරත් වීරසේකර ඇමතිතුමා කියනවා මුර්කාව තහනම් මම කැබිනට් ඇමති අස්සම් කරා කියලා. විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට යනකම් ඒක රහස්‍ය ලියවිල්ල. ඒක තමයි කැබිනට් එකේ සම්ප්‍රදාය. ඒක මාධ්‍ය වලට දෙන්නේ නැහැ. නමුත් මේ සරත් වීරසේකර ඇමතිවරයා ඇවිල්ලා කියනවා මාධ්‍ය වලට මම මේකට අස්සම් කරා කියලා. ඇයි ඒ? මෙරටේ ජාතිවාදය අවසන්. මෙරටේ ආගම්වාදය අවසන්. හරිනම් ICCPR එක යටතේ නඩු දාන්න ඕනේ ආණ්ඩුවට. ජාතීන් අතර වෛරය සැකය ඇති කරන ප්‍රකාශ කරනවාට. කැබිනට් එකෙන් තීන්දුව තීරණ ගත්තා නම් ඒ සම්බන්ධව කියන්නේ කවුද? කැබිනට් ප්‍රකාශකී ඉන්නවා. අදාළ ඇමතිවරය නෙවෙයි. කියන්න බෑ. කෙසේර බලමුකෝ. ඒතුම ඒ වගේ සිංහල භාෂාවෙන් රටට කියනකොටම විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා අනේ මේ දෙයක් නැහැ කියලා කියනවා. යෝජනාක් පවණ නැහැ කියලා කියනවා. මේක හාණ්ඩුව ගෙත් මූණ දෙකක් කියලා පේනවනේ මල්ලිලා සබරගම් පැත්තේ කතාවක් තියෙන පෙරහැරෙන් කියනවා මාබවා කියලා කියනවා මොකද ඒ කතාවේ තේරුම මූණ දෙකක් තියෙනවා එක මූණක් සෞම්‍ය මූණක් අනිත් මූණ මොන මොන කියලා වඩ දන්නවා ඒ මූණ මූණ ආණ්ඩුව ඕන තරම් තියෙනවා මම හිතන්නේ මූණ වාහනයකට ඉඩ දෙන්න බෑ කාටවත් මං කියන්නේ හෙල්මට් දාන කට්ටියටත් මූණ වාහන දෙන්න බෑ ගෙදර තමන්ට ඕන තරම් මූණ වාගෙන ඉන්න පුළුවන් හැබැයි සමාජයේ හැතරන විට මූණ වාහන දෙන්න බෑ එතකොට අපිට දැනගන්න බෑ මෙයා පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා. සමහරු මොන වහගෙන ගෑනු වේශයෙන් හොරගම යනු. සමහරු කිසිම මුස්ලිම් සම්බන්ධයක් නැහැ. නමුත් මොන වහගෙන ගෑනු වේශයෙන් අපරාධකාරයෝ පැනලා යනු. ඉතින් මේ මූණ වැවුවාම ඔය මූණ වල වැසී තිබෙන මූණේ රෙදි කෑල්ල අපිට උස්සලා බලන්න බෑනේ. ඒක මහා අශීලාචාරයයි. ඒ නිසා අපි කියන්න ඕන මූණ වහන්න බෑ. ඒක මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ අපේ රටේ සමාජ ආරක්ෂාවේ ප්‍රශ්නයි. ලංකාවේ නීතිය පාවිච්චි කරන්න ඕනේ. මූණ වහගෙන ඉන්න බෑ. දැන් අපි ගියාම ඉරානයට ඒ රටවල් වලට අපේ කාන්තාවන්ට කියනවා මූණ වහන්න කියලා. ඉතින් අපි කට්ටිය මූණ වහගෙන තමයි යන්නේ. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපරාධ විඳිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය විසින් සංවිධානය කර තිබූ වැඩමුළුවකට එක් වෙමින්. සියලු දෙනා නීති ඉදිරියේ සමානයි. මෑතකදී අපි කරපු අධ්‍යයනයකට අනුව ග්‍රෑම් 2.5 අතර මත්ද්‍රව්‍ය තිබුණු ගමන් 54 ගහලා දානවා. ඇතුළට 2018 සහ 19 දී ඒ විදිහට 2.5 කියලා ගාමන් ටැනලිස්කාව ගියපු වාර්තා ඔක්කොම බලාගෙන එනකොට 3214 න් අවසාන වශයෙන් පියෝ ක්වොන්ටිටි එකට ඇවිටියට ආවේ 114කයි ග්‍රෑම් 2කට වැඩිය තිබුණේ. ඒ කියන්නේ 99%ක් පියෝ ක්වොන්ටිටි එක less than 2 ග්‍රෑම්. 99%ක් මිනිස්සු හිරේ ඉඳලා තියෙනවා මාස 6ක් 9ක් කිසිම තේරුමක් නැතුව. මම දිගටම කියනවා. ඇයි උසාවියට මිනිස්සු උදේ 9 මාරට ඉඳලා 3 මාර වෙනකම් බලාගෙන ඉන්නේ? ටොයිලට් එකටවත් යන්න බෑ. ඇයි? කෝල් කරපු වෙලාවේදී නඩුව කෝල් වෙලා වුණොත් එතනම කැදෙන්න වරෙන්තු. ඉතින් මේව වෙනස් වෙන්නට ඕන. අවසානයේ අපේ ඉලක්කය නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම. තමදා අපි කඳුන වෙමු, උණුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු, එකම ගඟකට ගලන. ඉතින් අපි හැමෝම යන්නේ එකම ගමනට. අඳුරු කුටිය තුල දොරඟුලුලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසෙ. තීතල කාමරවලට වෙලා කන්සෙප්ට් හද සර්වේ කර කරලා මේව හදන්න බෑ. රට තුල ව්‍යාප්තව පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි විරාමයෙන් අනතුරුව තොරතුරු. මෙවන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදිතින් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. එමෙන්ම කොවිඩ් වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලේ කැටගැසීමේ සිදුවීම් පිළිබඳව මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැති බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා. මෙරට තුල කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස සිට වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ලැබුවා. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාස අවසන් සතියේ සිට දෛනිකව වාර්තා වූ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
කොවිඩ් වසංගතයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත් කරන වැඩසටහන යටතේ ලබා දී ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 796000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා රටේ කතා වෙනවා මේ එන්නත නිසා ලී කැටගරි සීමේ වැඩිවීමක් තියෙනවා කියලා ඒක කොහෙවත් අහවුරු වෙලා නැහැ ලංකාවේ එන්නත් 796000කට එන්නත් ලබා දෙනකොට මරණ එකක් වාර්තා වෙනවා එන්නත් කරණයෙන් පස්සේ දවස් දෙක සති අතර කාලය තුල දෙදෙනෙක් මිය යනවා මේ අයගේ පෝස්ට් මෝටම් එකේදී හඳුනා ගන්නවා මේ දෙන්නම මිය යන්නේ හෘද රෝග නිසා කියලා මේ වෙනකොට රජය ස්පුට්නික් එන්නත ලබා ගැනීම කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා මේ ස්පුට්නික් එන්නත විශේෂයෙන්ම වැඩිහිටියන්ට නිර්දේශ වෙන්නෙත් නැහැ ඒ වගේම නිදාන්ගත රෝග තියෙන අයට නිර්දේශ වෙන්නෙත් නැහැ ඒ නිසා 30 ඉඳලා උඩට අපිට මේ එන්නත ලබා ගන්න පුළුවන් ඉතින් ඒ කටයුතුත් SPC ආයතනයේ හරහා සිද්ධ වෙනවා සයිනෝෆාම් එන්නත අනුමත කිරීම අවශ්‍ය තොරතුරු ඖෂධ නියාමන අධිකාරියට එවලා තියෙනවා. ඉතින් ඒව පරිශීලනය කරලා ඒ පිළිබඳවත් අපිට වාර්තාවක් ඉදිරියේදී ලැබෙයි කියලා හිතනවා. චීන රජය හරහත් අපිට ලක්ෂ 6ක සයිනෝෆාම් එන්නත් ඔගයක් ලැබීමට නියමිතයි. ජොන්සන් & ජොන්සන් එන්නත තමයි එක මාත්‍රාවක් දෙන්නේ. ඉතින් ඒ ජොන්සන් & ජොන්සන් වලින් කවුරු හරි නියෝජිතයෙක් ඉල්ලුම් කරන්න ඕනා මේ ලියාපදිංචි කරන්න. මේ SPC ආයතනයේ සභාපතිතුමා ෆයිස ආයතනයේට ඒගොල්ලෝ දන්වලා තියෙනවා කියලා ලියාපදිංචි සඳහා අවශ්‍ය ऑक्सफर्ड एस्ट्राजेनेका एन्नते देवन मात्रावद लबा गनीम अत्यावश्यकम बवई श्री जयवर्धनपुर विश्वविद्यालये आसात्मिकताः प्रतिशक्तिकरण विद्याः शैलजैव विद्या एककी अध्यक्ष वैद्य छंदिम जीवंतर महता संधान कले वैक्सीन दिके देवनि मात्रा लबा गनीम इतामत्म अत्यावश्यकय देवनि मात्रा लबा गत्ताहम पासे तमा अवश्य करन ए प्रतिशक्ति गुणनगेन्ने इति निसा कुल मिलावकत एक मात्रावक लबा गने प्रतिशक्ति संपूर्ण अरदूर आरक्षा दिन योजना निष्पादक अनिवार्य वैक्सीन संपूर्ण लागू මෙරට විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ක්‍රියාත්මක කරන නිරෝධායන නීති රීති දේශපාලකයන් විදේශ රටවල සිට පැමිණීමේදී ක්‍රියාත්මක නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙක් එයාපෝට් එකෙන් ඇවිල්ලා ගාස්තු ගෙවලා ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණය මුදල් ගෙවලා ආණ්ඩුවම දෙන හෝටලයක නිරෝධායනය වෙන්න ඕන දින 14ක්. හැබැයි ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා. ඒත් ලංකාවේ කොරෝනා ආශිතයෙක් හම්බුනාම ගෙදරම නිරෝධායනය කරනවා නම් ඇයි ඒ විදේශගත වෙලා එන කෙනාට තමන්ගේ ගෙදර ගිහිල්ලා හෝටල් වලට බිල් ගෙවන්න නැතුව නිරෝධායනය වෙන්න අවස්ථාවක් දෙන්න බැරි. මේක මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් නේ. ලංකාවේ ඇතුළතදී නිරෝධායනය වෙන කෙනෙකුට එක නීතියකුයි ලංකාවට එන ශ්‍රී ලාංකිකයෙකුට තව නීතියකුයි තියෙනවා. දැන් ඒ වෙනවා ඒ වගේම තමයි දැන් සමහර දේශපාලඥයෝ රට ගිහිලා විනෝද වෙලා විනෝද සවාරි ගිහිල්ලා එනවා. ඒගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා කෙලිම ගෙදර යනවා. සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ඒසිය නියෝජිතයින් මුණ ගැහිලා අපි ඔවුන්ට ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන මේ ගැටලුව ගැන කතා කරේ. ඔවුන්ට තියෙන රාජතාන්ත්‍රික මැදිහත් වීම හරහා හරි ආණ්ඩුවට කියන්න මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් අසරණයින් හැටියට හරි රටෙන් අවතැන් වුවන් හැටියට හරි රටේ අයිති නැති මිනිස්සු හැරියට හැරි සලකන් නැතුව ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක මේක තමයි අපේ ඉල්ලීම ආණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙල නිසා වර්තමානයේ පරිසරය දැඩි ලෙස විනාශ වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාලිකාවත්ත ප්‍රදේශයේ පැවති 55 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් අද රටේ තියෙන්නේ කැලෑ කපන ආණ්ඩුවක් කැලෑ විනාශ කරන ආණ්ඩුවක් පරිසරයට වින කරන ආණ්ඩුවක් ඉදිරියට බිහිවෙන්න ඉන්න මතු පරම්පරාවට අපි හොඳ පරිසර පද්ධතියක් සමග රටක් බාර දෙන්නට ඕන පරිසරයේ විනාශ වුණු මිනිස් ජීවිත මිනිස් සම්පත විනාශ වුණු තත්ත්වයක් අපි මතු පරම්පරාවට නිර්මාණය කරලා හරියන්නේ නැහැ පරිසරය රැකෙනකොට ලෙඩ රෝග අඩු වෙනවා ලෙඩ රෝග අඩු වෙනකොට රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ යනවා සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ යනකොට රටේ ජනතාවට දීර්ඝ ආයුෂ ලැබෙනවා මට හිතා ගන්නට බෑ ඇයි මේ ආණ්ඩුව කැලෑ කපන්නේ කියලා මේ හදන්නේ අපේ රටේ ජනතාවගේ ආයු ප්‍රමාණය අඩු කරන්නද කියලා මට එක වෙලාවකට හිතෙනවා සමගි ජන බලවේගයේ අපි මේ රටේ තරුණ කොටස් ඒකරාශී කරගෙන සමගි තරුණ බලවේගයක් සමගි වනිතා බලවේගයක් අපේ කාන්තා පරපුරත් එක් කරගෙන අපේ රටේ පරිසරය ආරක්ෂා කරන බට කණ්ඩායමක් අපි නිර්මාණය කරලා පරිසරය සුරකුණු මාතෘභූමියක් අපි බිහි කරන්නට යනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට ඕන
එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් යලි තමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබම සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න